පහසු භාණ්ඩ කියලා කියන්නේ අපි නිරන්තරයෙන් මිලදී ගන්න අපි මිලදී ගන්න විශේෂ ආයාසයක් දරන්නේ නැහැ ඕන් තරම් සුලබයි අපි හැමෝම මේ භාණ්ඩ හඳුරනවා රයිට් මෙන්න මේ භාණ්ඩ අපි කියනවා පහසු භාණ්ඩ කියලා අපි එදිනෙදා භාවිත කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඔක්කොම වැටෙන්නේ පහසු භාණ්ඩ යටතේ ඊළඟට තව භාණ්ඩ වර්ගයක් තියෙනවා සාප්පු භාණ්ඩ රයිට් මෙතන තියෙන්නේ පහසු භාණ්ඩ මෙතන තියෙන්නේ සාප්පු භාණ්ඩ රයිට් සාප්පු භාණ්ඩ කියලා කියන්නේ අර පහසු භාණ්ඩ තරම් නෙමෙයි අපි මිලදී ගන්න යම්කිසි ආයාසයක් ගන්න. ඒ කියන්නේ මිල මෝස්තරය ගුණත්වය ඔය වගේ දේවල් සංසන්දනය කළා. රයිට් සාප්පු භාණ්ඩ ගත්තාම අපිට මතක් වෙන්නේ මොකද්ද? සාප්පු කියන වචනේ ගත්තම මතක් වෙන්නේ ගෑනු ළමයි සාප්පු යන එක නේද? ගිහිල්ලා ඉතින් තෝරනවා 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 තෝරලා 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 අන්තිමට එකක්වත් හොඳ නැහැ. ඔක නෙත්ත කතාව. හරිද? එතකොට අපි යම්කිසි තෝරා ගැනීමක් සහිතව ගණන් මිල සහ ගුණත්වය සංසන්දනය කරලා අපි මොනවා හරි භාණ්ඩයක් තෝරා ගන්න නම් අන්නේ භාණ්ඩ වර්ග අපි හඳුනා ගන්නවා මොනවා කියලාද? සාප්පු භාණ්ඩ කියලා. ඊළඟට විශේෂිත භාණ්ඩ. මේ විශේෂිත භාණ්ඩ කියන්නේ ඇත්තටම අපි මේවට අපිට විකල්ප නැහැ. අපි ඒකම හොයලා අපි හිතමු වාහනයක් කියලා ඒ මොඩල් එක. ඒක තමයි අපේ විශේෂිත භාණ්ඩ. එතකොට අපි සාමාන්‍යයෙන් ගොඩක් කරලා මේ විශේෂිත භාණ්ඩ මිලදී ගන්න කලින් ගොඩක් අධ්‍යයනය කරනවා රයිට් ඒකේ තියෙන ෆීචර්ස් මොනවද ඒකේ අපි ගොඩක් ඒ විලවා දැනුවත් වෙලා තමයි මිලදී ගන්න සහ අනිත් එක ඒක භාවිතා කරනකන් ඒකට අපිට කිසිම විකල්පයක් නැහැ ඒක තමයි ඉතින් බහන්නේ රයිට් එතනින් එහාට විකල්ප නැහැ රයිට් ඊළඟට තව වර්ගයක් තියෙනවා ළමයි මොනවද නොසෙවූ භාණ්ඩ කියලා නොසෙවූ භාණ්ඩ දැනට වෙළඳ පොලේ තිබුණට තියෙනවා කියලා අපි දන්නේ නැති භාණ්ඩ දැන් අපි මෙහෙම හිතමුකෝ මේ අවස්ථාවේ දැන් අපි දැන් අද දවසේම ඔයගොල්ලෝ පන්තියේ හිටියේ කලමනා කරන එක කොටස ඉගෙන ගන්න. රයිට්. එතකොට මේ අද දවස ඇතුළත කිසියම් වූ රක්ෂණ සමාගමක් රක්ෂණ ඔප්පුවක් හඳුන්ලා දීලා තිබ්බා නම් ඔයා මේක දන්නවද? දන්නේ නැහැ. මේක තාම ඔයාට නොසෙවූ භාණ්ඩයක්. ඇයි මේක තියෙනවද කියලා ඔයා දන්නේ නැති හින්දා.